සුබ දවසක් ඔයාලා හැමෝටම මම ප්‍රභාත් ජයතිස්ස YouTube channel එකෙන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැදගත් ප්‍රොඩක්ට් එකක් ඇත්තටම කියනවා නම් අපි ලංකාවේ ගොඩක් වෙලාවට Windows පාවිච්චි කරන්නේ pirate version එකක් තමයි Windows පාවිච්චි කරන්නේ ඒ වගේම තමයි Microsoft Office පාවිච්චි කරන්නේ ඒ වෙනුවට තියෙන එකක් තමයි මේ LibreOffice ඒ වගේම Ubuntu කියන platform එක සහ product software එක. LibreOffice කිව්වම LibreOffice දැන්ට ලෝකෙට අඳුන්වා දුන්නේ open office විදියට දැන් LibreOffice නම් versions කීපයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙනකොට යන්නේ 6 LibreOffice 6 කියන එක. දැන් මම මේ LibreOffice පාවිච්චි කරන්න පටන් අරගෙන දැන් අවුරුදු කීපයක් වෙනවා. කීපය අතරතුරේදී ගොඩාක් වෙනස්කම් වලට ලක් වුණා. මේක ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම කියනවා නම් මේක Microsoft Office වගේම ඒ විදියටම පාවිච්චි කරන්න පුළුවන්. අපි අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අද කොහොමද LibreOffice කියන එක Windows කියන Windows machine එකක ඉන්ස්ටෝල් කරගන්නේ කියන. මම පාවිච්චි කරන්නේ නම් Ubuntu version එකක්. ඒ වුණාට මම මේක ඉන්ස්ටෝල් කරන්න හදන්නේ මේ මගේ හිතවතෙක්ගේ කම්පියුටර් එක මේ Windows මම පාවිච්චි කළා නෑ ගොඩ කාලෙකින් ඒක හින්දා මේක අතරතුරේදී පොඩි පොඩි හැලහැප්පිලි එන්න පුළුවන් ඒක ගැන වද වෙන්නේ නැතුව අපි මේකට යමු මුලින්ම මේ අපි යන්න ඕන libreoffice.org කියන වෙබ්සයිට් එකට වෙබ්සයිට් එකට ගියාම ඔයගොල්ලන්ට පේන්න තියෙනවා මේක ඩවුන්ලෝඩ් කියලා සෙක්ෂන් එකක් ඒ ඩවුන්ලෝඩ් කියන සෙක්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ෆෝමැට් ආකාර කීපයක් තියෙනවා මේක Windows තියෙනවා Mac තියෙනවා ඒ වගේම Ubuntu තියෙනවා නම් මේක Windows 10 machine එකක් Windows 10 machine එකකින් තමයි මම Windows select කරගෙන මම Windows කියන එක දැන් දුන්නා දුන්නට පස්සේ දැන් මේක ඩවුන්ලෝඩ් වෙනවා මේක ඇත්තටම මම පාවිච්චි කරන්නේ මේ ප්‍රී ඩවුන්ලෝඩ් මැනේජර් කියන එක මේකත් pirate නොවන software එකක් ප්‍රී ඩවුන්ලෝඩ් මැනේජර් හරහා වුණා ඩවුන්ලෝඩ් වුණා ඩවුන්ලෝඩ් කර ගත්තා මම දැන් ඉන්ස්ටෝල් කරන්න හදන්නේ ඉන්ස්ටෝල් ඉන්ස්ටලේෂන් එක දීලා පාත් එක ටිපිකල් විදියට දෙන්න මොකද ඒක සාමාන්‍ය සහමෝටම සරල විදියට මම ඉන්ස්ටලේෂන් එකෙන් පස්සේ වෙන දේ මම පෙන්නන්නම් ඉන්ස්ටලේෂන් එක ඉවරුණාට පස්සේ ඔන්න ඉන්ස්ටලේෂන් එක ඉවරුණා පස්සේ අපි ගිහිල්ලා බලමු software එකට දැන් මේ software එක මම මේ ඕපන් කරලා තියෙන්නේ libre office වල office කියන කොටස නැත්නම් අපි Microsoft වල තියෙන word එකට සමාන කොටස. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක සම්පූර්ණයෙන් Microsoft office වලට 100%ක්ම පෙනුමින් සමාන නැති වුණාට සියලුම දේවල් මේකේ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේකේ තියෙන පේජ් සෙටින් කරනේවා ෆෝමැට් කරනේවා ඊළඟට ටේබල් ඉන්සර්ට් කරනේවා ඊට පස්සේ හැම දෙයක්ම ඊළඟට දැන් ටයිප් කරා බලමු ෆොන්ට් එක ෆොන්ට් කොටසට අපි ගිහිල්ලා බලමු මේක තමයි වෙනස් කරගන්න පුළුවන් හැම කැලෙන්ඩර් ස්ප්‍රෙඩ්ෂීට් කියලා කියන්නේ ඒක ස්ප්‍රෙඩ්ෂීට් නෙමෙයි ඒක මේක Excel ෆෝමැට් එක ඒක තමයි Excel අපි කියලා Excel විදියට පාවිච්චි කරන එක තමයි මේක ඒක ඒගොල්ලෝ කියන්නේ කැල්කියුලේටරයක් විදියට කියලා Excel එක තියෙනවා ඊට පස්සේ තියෙන එක තමයි ඉම්ප්‍රෙස් කියන එක ඉම්ප්‍රෙස් කියලා කියන්නේ PowerPoint වලට සමාන දෙයක්. ඒකෙත් PowerPoint වලට විදියටම වැඩ කරන්න පුළුවන්. මම මේකෙන් ගොඩක් ප්‍රසන්ටේෂන් කරලා තියෙනවා. ඒ වගේම මගේ මේ අවසාන MSc එකේ තිබිච්ච thesis එකේ ප්‍රසන්ටේෂන් එක පවා හැදුවේ මේ මේක යූස් කරලා. ඒක හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඇත්තටම කියනවා නම් ගොඩක් හොඳයි. ඊළඟ කොටසට අපි ගිහලා බලමු ඊළඟ කොටසේ තියෙන්නේ මේකේ තියෙනවා දැන් ඇක්සස් වලට සහ ඩ්‍රෝවින් තියෙනවා ඩ්‍රෝවින් සාමාන්‍ය Microsoft වල ඩ්‍රෝවින් නම් පේන්ටින් වෙනම තියෙන්නේ මේකේ ඩ්‍රෝවින් එකත් මේකේම අන්තර්ගත වෙලා තියෙනවා සරලව ඩ්‍රෝවින් එකක් හඳක් වගේ එකක් ඉරක් වගේ එකක් ඇඳලා පෙන්නන්නම් හරි සරල විදිහට අඳගන්න පුළුවන් ඊළඟට තියෙන්නේ ෆෝමියුලා මේක ඇත්තටම වැදගත් වෙනවා මේ ළමයට ගණන් එහෙම හදනකොට මේ ෆෝමියුලා සියලුම දේවල් අපිට හදා ගන්න පුළුවන් ඒ වගේම අන්තිම එක තමයි ඩේටාබේස් යූස් කරන ඇක්සස් Microsoft Access වෙනුවට තියෙන එකක් තමයි මේක ඇක්සස් විදිහට අපිට මේ යූස් කරන්න පුළුවන්
කියන ආයතනයට මුදල් කොහොමකත් හම්බෙන්නේ නැහැ. ඒක තමන්ම ෆන්ඩ් කරගන්න ආයතනයක්. මීට කලින් නම් ප්‍රොජෙක්ට් එකකින් සල්ලි හම්බුණා. දැන් සල්ලි දෙන්නේ නැහැ. ඒකින්ද අපි දෙන ඩොනේෂන් එකකින් තමයි ඒගොල්ලෝ ගේ වැඩ කටයුතු ඉස්සරහට software development hosting හැමදේම කරගෙන යන්නේ. පුළුවන් කමක් තියෙනවා නම් ඕගොල්ලන්ට පොඩි දායකයක් ඩොලර් එකකින් වුණත් කමක් නැහැ. අවුරුද්දකට ඩොලර් එකකින් දායකත්වයක් තිබුණත් කමක් නැහැ. මේක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඕගොල්ලොත් ඉන්ස්ටෝල් කරලා බලන්න. මම දැන් අවුරුදු ගාණක් තිස්සේ මේක යූස් කරනවා. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. වෙන crack versions යූස් කරනවා වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මම අද දවසේ මේ ලිබ්‍රේ ඔෆිස් ගැන කතා කරපු වීඩියෝ එක අද මෙතනින් මේ සමාප්ත කරනවා. පුළුවන් නම් ඕගොල්ලෝ මගේ channel එක subscribe කරන්න. තව දුරටත් මේ වගේම software ගැන මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි දැන් හැමෝගෙම බලාපොරොත්තුවක් නෑ මේ Windows අතාරින්න. Windows අතාරින අයට Ubuntu ගැන මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. A to Z සියලුම දේවල් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අද දවසට මම නවතිනවා. මම ડોક્ટર ප්‍රභාජයතිස්ස YouTube channel එකෙන්. පුළුවන් කමක් තියෙනවා නම් ඔයාලා subscription එකක් අපිට දෙන්න. එහෙනම් ඔබ දවසක්